Hi guys, welcome to Dhammika blog. මෙම වීඩියෝයෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ පිටරටක ඉඳලා ශ්‍රී ලංකාවට මුදල් යවන්නේ කොහොමද කියලා. පිටරටක ඉඳලා ශ්‍රී ලංකාවට මුදල් යවන එක දැන් ඉස්සරට වඩා හරිම ලේසි. ඒ සඳහා Zoom කියන වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. Zoom කියන වෙබ්සයිට් එක ඉතාම රිලයබල් සර්විස් එකක්. ඒ සර්විස් එක අපිට ලබා දෙන්නේ PayPal කියන සමාගම. ඒ නිසා මේ සර්විස් එක ඉතාම සිම්පල් ඒ වගේම රිලයබල් සර්විස් එකක් කියලා කියන්න පුළුවන්. මේ සර්විස් එකෙන් යුරෝපයේ ඉඳලා ඒ වගේම ඇමරිකාව, එංගලන්තය සහ කැනඩාව වැනි රටවල ඉඳලා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 130කට මුදල් යැවීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ මුදල් පිටරටක ඉඳලා ලංකාවට අපේ ගිණුමකට ලබා ගන්න කියලා. Zoom වෙබ් අඩවියට අමතරව ඔබගේ මොබයිල් දුරකථනය හරහාද මේ සර්විස් එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ සඳහා ඔබ පාවිච්චි කරන්නේ Apple phone එකක් නම් Apple App Store එකට ගිහිල්ලා Zoom app එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Android phone එකක් නම් Google Play Store එකෙන් Zoom app එක download කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. Zoom web අඩවියට යන්න www.zoom.com කියලා අපි type කරලා web අඩවියට පිවිසෙන්න පුළුවන්. එහෙම නැත්නම් Google search engine එකේ Zoom කියලා type කරාම අපිට මෙන්න මේ විදිහට Zoom web අඩවිය දිස් වෙනවා. එතකොට Zoom web අඩවියට ඇතුල් වුණයින් පස්සේ අපිට පේනවා මෙන්න මේ විදිහේ screen එකක්. මෙන්න මේ screen එකේ send money කියන උඩම තියෙන option එකක්. මේකෙන් අපිට select කරන්න පුළුවන් අපිට මුදල් යවන්න අවශ්‍ය country එක. ඒ වගේම අපිට මුදල් යවන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය අපිට enter කරන්න පුළුවන්. ඒ වගේම මේ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකානු රුපියස් වලට convert කරලා පහලින් පෙන්නනවා. පහලට තියෙනවා send now කියන button එක. එතකොට මෙන්න මේ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ ස්ක්‍රීන් එකට එනවා. මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ මේ අපේ ට්‍රාන්සැක්ෂන් එකේ සමරිය එකක්. මේ ස්ක්‍රීන් එකේ විශේෂයෙන්ම අපි එන්ටර් කරපු දේවල් වලට අමතරව Zoom සර්විස් එක අපෙන් මේ ට්‍රාන්සැක්ෂන් එක සඳහා අය කරන මුදල පෙන්වනවා. දැන් මේකේ විදිහට GBP 2.99ක් ඔවුන්ගේ ට්‍රාන්සැක්ෂන් ෆී එක විදිහට පෙන්වනවා. මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ මුදල් ලබා ගන්නාගේ රිසීවිං ඔප්ෂන් එක. මුදල් ලබා ගන්න විදිහ තමයි මෙතනින් පෙන්වන්නේ. ඉතින් මේකේ පළවෙනි ඔප්ෂන් එක විදිහට බැංක් ඩිපොසිට් එකක් කරන්නද එහෙම නැත්නම් කෑෂ් පිකප් එකක් කරන්නද කියලා අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරනවා නම් බැංක් ඩිපොසිට් එකක් විදිහට ගන්නවා නම් පළවෙනි ඔප්ෂන් එක තමයි අපි සිලෙක්ට් කරන්න අවශ්‍ය. මේ රිසීවිං ඔප්ෂන් එකේ අපිට ලොගින් කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරයින් පස්සේ අපිට මෙන්න මේ ස්ක්‍රීන් එකට එනවා. මේ ස්ක්‍රීන් එක විශේෂිත වූ ස්ක්‍රීන් එකක්. මේ ස්ක්‍රීන් එකේ ලොගින් ටු යෝ account කියලා තමයි කියන්නේ. මේ අපේ account එකට ලොගින් වෙන්න තමයි මෙතන මේ ස්ක්‍රීන් එක ෆැසිලිටේට් කරලා තියෙන්නේ. ඉතින් එතනට අපිට ලොගින් වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ලොගින් විත් PayPal. අපිට PayPal account එක හරහා මේකට ලොගින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොගින් විත් Zoom කියලා තියෙනවා. දැන් අපි Zoom එකේ account එකක් හදාගෙන නැත්නම් අපිට සයින් අප් ඔප්ෂන් එකක් දීලා තියෙනවා තුන්වෙනි විදිහට. ඉතින් අපිට අපි පළවෙනි සැරේට මේ සර්විස් එක පාවිච්චි කරනවා නම් සයින් අප් වෙලා අපි මුලින්ම account එකක් හදාගන්න ඕන. අපි PayPal හරහා Zoom account එකට login වුණායින් පස්සේ මේ screen එක තමයි එන්නේ. මෙතන bank deposit කියන තැන අපිට recipient ක එහෙම නැත්නම් අපි යවන මුදල් ලබා ගන්නාගේ විස්තර මෙතන enter කරන්න පුළුවන්. ඔහුගේ බැංකුවේ නම අපි මුදල් යවන බැංකුවේ නම මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතන ශ්‍රී ලංකාවේ බැංකු වල ලිස්ට් එකක් තියෙනවා. අපිට අවශ්‍ය බැංකුවට යවන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි සම්පත් බැංකුවට මේ මුදල් යවුවොත් එවෙලේම මුදල් ගිණුමට බැර වෙනවා. එතකොට මුදල් ලබා ගන්නාගේ account number එක මෙතන enter කරන්න පුළුවන්. enter කරලා continue කරන්න පුළුවන්. ඊළඟට යන්නේ මේ screen එකට. මේ screen එකේ අපෙන් අහන්නේ අපි Zoom වලට ගෙවන කමිෂන් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ෆී එක අපි කොයි විදිහටද ගෙවන්නේ කියලා. මෙතෙන්දී උඩින්ම පෙන්නලා තියෙන්නේ Visa card එකක්. මේ Visa card එක තමයි අපි PayPal වලට connect කරලා තියෙන Visa card එක. ඉතින් ඒක select කරාම අපි අපේ PayPal එකෙන් අපේ අපි connect කරලා තියෙන bank account එක එකෙන් සල්ලි අරගෙන මේ payment එක කරනවා. ඉතින් මේක direct debit කියන මේ ක්‍රමයෙන් තමයි මේ payment එක සිද්ධ වෙන්නේ.
ඊළඟට එන්නේ මේ ස්ක්‍රීන් එකටද මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ අපේ account එක authorize කරන්න කියලා තමයි මෙතන කියන්නේ. අපි මෙතනින් payment එක authorize කරයින් පස්සේ තමයි අපේ account එකෙන් සල්ලි transfer වෙන්න පටන් ගන්න. මේ ස්ක්‍රීන් එක තමයි මේ process එකේ අවසාන ස්ක්‍රීන් එක විදිහට තියෙන්නේ. ඉතින් මේ ස්ක්‍රීන් එකේ දැන් ඉහළින්ම පේනවා estimated deposit කියලා අපේ deposit එක අපිට ලැබෙන වෙලාව කියලා තියෙනවා. මේ estimated deposit today by 6:38 කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අද දවස් ඇතුළතම ඒගොල්ලෝ estimate කරනවා මේ deposit එක අපේ account එකට transfer කරන්න. ඊට පස්සේ transaction එකේ reference number එක තමයි උඩින්ම පෙන්වන්නේ. ඊට අමතරව අපේ phone එකට මේ process එකේ update එක එවන්න පුළුවන්. ඉතින් එතනදී අපිට phone numbers දෙකම දාන්න පුළුවන් අපි sender ගේ receiver ගේ. ඉතින් එතකොට මේ information ටික enter කරලා receive text updates කිව්වහම අපේ phone එකට message එකක් එනවා. අපේ payment එක සාර්ථක වුණයි කියලා. අපි බැංකුවට බැංකුවේ information එක අපි online banking වලින් හරි අපි check කරලා බැලුවොත් මේ payment එක අපේ account එකට ඉක්මනින් ඇවිල්ලා තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ process එක ඉතාම ලේසි. ඒ වගේම ඉතාම reliable. මේ අනිවාර්යෙන් මුදල් transfer වෙනවා. ඉතින් මේක කවුරුත් බය නැතුව කරන්න මේ මුදල් transfer කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් විශේෂයෙන්ම පිටරටවල ඉන්න අය ගොඩක් වෙලාවට මේ මනි ට්‍රාන්ස්ෆර් කරන ඒජන්ට්ස්ලා හරහා තමයි මුදල් ට්‍රාන්ස්ෆර් කරන්නේ. දැන් ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ටම මේ මුදල් ලංකාවේ තියෙන account එකට ට්‍රාන්ස්ෆර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි තව රටවල් 130කට මේ මුදල් ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව මේ PayPal සමාගම ලබා දෙන Xoom කියන මේ සර්විස් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉල්ලීමක් කරනවා ධම්මික බ්ලොග්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි post කරන videos වල updates එසැනින් ඔබට notification එකක් විදිහට ලබා ගන්න පුළුවන්. ස්තුතියි.